Nirogi jiwitayak wenuwen api godak welawata utsaha karanawa. Namuth samahara awasthawaladi api rogi tattwayanta patwena awasthawal thiyenawa. Nirogi jiwitaya gana wedipura katha karana kaalayak me kaale. Vividha leda rogat e athara mathu wenawa. E athara samahara welawata æduma hatiya papuwe mahansiya me hama akharayakinma handunwana rogi tattwaya ඔබට දැනෙනවා වෙන්න පුළුවන් නැත්නම් ඔබ දන්න කෙනෙකුට තියෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ පිළිබඳව අපි හරි අවබෝධයක් ලබා ගන්න. මොකද ඇදුම හැදුනට පස්සේ සමහර ලාවට ටිකක් රෝගී තත්ත්වයේ උත්සන්න වුනහම වැඩි වුනහම හුස්ම ගන්න අපහසුතා මේ වගේ තත්ත්වයන්ටත් අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දෛනික චර්යාවට ටිකක් වැඩිපුර බාධා වෙන තත්වයක්. අපි මේ පිළිබඳව කතා කරන්න ආරාධනා කළා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක ගුණරත්න විශේෂඥ වෛද්‍යතුමාට ආයුබෝවන් වෛද්‍යතුමා. ආයුබෝවන්. අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරවොතින් මේ ඇදුම කියන්නේ මොකක්ද? කොයි වගේ රෝග තත්වයක්ද? ඔව් ඇදුම කියන්නේ මූලික වශයෙන්ම ඒක මේ අසාත්මික තත්වයක්. ඒ කියන්නේ ශරීරය අනවශ්‍ය විදිහට සංවේදී වෙනවා. එතකොට මේක මූලිකවම වෙන්නේ පෙනහැල්ල ආශ්‍රිතව. එතකොට පෙනහැල්ල ආශ්‍රිතව අසාත්මිකතාවය එහෙම නැත්නම් වැඩිපුර සංවේදීතාවය අපි දක්වනවා ඇදුම ගතිය කියලා. එතකොට ඒ ඇදුමෙදි වෙන්නේ හුඟක් වෙලාවට පෙනහැල්ලේ තියෙන අභ්‍යන්තර ආස්තරය, ඒ කියන්නේ නාල වගේ තියෙන ඒවා ඇකිලීමකට ලක් වෙනවා. ඊළඟට වැඩිපුර සෙම කියන දේ ශ්‍රාවය වෙනවා. ඊළඟට ඒ හැරෙ ඉදිමිලා වගේ තියෙනවා. ඒ ආස්තරය බට වගේ ඒවා. ඒතර ඕකේ අන්තිමට එකතුවක් තමයි අපි කතා කරන්නේ ඇදුම කියලා. ඔව්. ඇත්තරම ඇයි එහෙම වෙන්නේ වෛද්‍යතුමා? දැන් අපි අහලා තිනවා ඇදුම රෝගී තත්වය පරම්පරාවෙන් පරම්පරාවට එනවා, ඥානමය වශයෙන් එනවා. පොඩි කාලේ දරුවන්ට පාසල් යන්න දෛනික වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. සමහරුන්ට පුංචි කාලේ ඇති වෙන තත්ත්ව ලොකු වෙනකන් තියෙනවා. පොඩි කාලේ ඇති වුණාන් පස්සේ හරි කලබල වෙනවා. මේක කොච්චර කාලයක් තියේද දරුවට ඉගෙන ගන්න පුළුවන් වේද? ඉස්කෝලේ යන්න පුළුවන් වේද? මේ වගේ ප්‍රශ්න ගොඩයි. ඇයි එහෙම ඇති වෙන්නේ අදුම රෝග තත්ත්වය? ඇත්තටම ජනගහනය ගත්තාම ජනගහනෙන් 10%ක්, ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට යම් අසාත්මිකතාවයක් තියෙනවා. ඒතකොට ඒක පෙනහැල්ලට බලපෑම, මූලික වශයෙන්ම පෙනහැල්ලට බලපෑවම තමයි අපි කියන්නේ මේක ඇදුම තත්ත්වයක් කියලා. එහෙම නැත්නම් ඒක නහයට විශේෂයෙන් බලපුවම අපි කියනවා පීනස තත්ත්වයක් කියලා. දැන් මේකට තවත් විදියට හඳුන්වනවා ලය පීනස කියලාත්. ඒ කියන්නේ පෙනහැල්ලේ තියෙන පීනස තත්ත්වය. ඒ කියන්නේ ඇදුම තත්ත්වය. ඒතකොට ඒක ඥානවලින් තමයි හුඟක් වෙලාවට එන්නේ. ඒ දෙමව්පියන්ගෙන් තියෙනවනම් එම්තන සහෝදර සහෝදරයන් තියෙනවනම් ඒ කට්ටියකින්, එතකොට ඒ ඥානමය හේතුන් මත අපේ සංවේදීතාවය වැඩි, අපේ පෙනහැළු වල තියෙන සංවේදීතාවය වැඩි. සංවේදීතාවය වැඩි වුණාම ඒ මං අර කියපු සිද්ධාන්තය වෙනවා. ඒ කියන්නේ ඉදිමීම, ඇකිලීම සහ වැඩිපුර සෙම ශ්‍රාවය වීම. එතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට හුස්ම ගන්න බැරි වෙලා, එහෙම නැත්නම් දිගටම පවතින කැස්සක්, එහෙම නැත්නම් කහිනවා, නිතරම සෙම එනවා. ඒ වගේ තත්ත්වයක් ඇතිවීම තමයි අපි කියන්නේ ඇදුම තත්ත්වය කියලා. ඉතින් ඒක පොඩි කාලේ පටන් ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් වයස ගිහිලා පටන් ගන්නත් පුළුවන්. පොඩි කාලේ ආයට සාමාන්‍යයෙන් ඒක හුඟක් වෙලාවට වෛරස් තත්ත්වයක් උඩ එහෙම වෙන්න පුළුවන්. නමුත් වැඩිහිටියන්ට වෙනකොට හුඟක් වෙලාවට ඒක අපට පරිසරයේ තියෙන දූවිලි, එහෙම නැත්නම් අර ගෙදරවල් වල තියෙන අර ගෙදර දූවිල්ල කියන බෙඩ්ෂීට් වල, ඒ වගේ ඇඳ ඇතිරිලි වල තියෙන දූවිලි තත්ත්වයන්, ඒ ඔක්කගෙම අපේ සංවේදීතාවය වැඩි වෙලා අපේ පෙනහැල්ලේ අර මම කියපු අර ඉදිමීම සහ ඇකිලීම සිද්ධ වෙනවා. ඒකට තමයි අපි හුස්ම ගන්න අමාරුයි කියලා කියන්නේ. දැන් මේ තත්ත්වය පාලනය කරගන්නද පුළුවන්? 100%ක් ප්‍රත්‍යක්ෂව සුවපත් කරගන්නද පුළුවන්? ඔව්, හුඟක් වෙලාවට අපි කතා කරන්නේ ඕනම ලෙඩක් ගත්තාම ඇත්තටම පාලනය කිරීමක් තමයි කතා කරන්නේ. නමුත් යම් රෝගයක් යම් කාලෙකදී කාලානුරූපීව නැතුව යන්න පුළුවන් ටික කාලයකට, නැත්නම් අවුරුදු ගානකට. ඒකට අපි හිතනවා ඒක සනීප වුණා කියලා. නමුත් ඇත්තටම කියනවා නම් අපේ මේ ශරීරයේ ඒ වගේ නිදන්ගත රෝග හැදීමේ සම්භාවිතාව හැංගිලා තියෙනවා. ඉතින් ඒක කාලෙන් කාලෙට වහිනවා පායනවා වගේ කාලයකට මතු වෙනවා, කාලයකට නැතු වෙනවා. ඉතින් ඒ තියෙන කාලෙට ඇත්තටම අපි ඒ සඳහා ප්‍රවේශම් විය යුතුයි, අවශ්‍ය ඖෂධ ගත යුතුයි. එහෙම නැත්නම් ඒකෙන් වෙන හානිය වැඩි. ඒ කියන්නේ මුල් කාලේ ප්‍රතිකාර කරලා දිග කාලයකට සුවපත් වුණොත් ආයමත් කවදා හෝ දවසක මතු වෙන්න ඉඩක් තියෙනවද වෛද්‍යතුමා? සම්භාවිතාව වැඩි තියෙනවා තමයි. නමුත් සමහර කෙනෙකුට ඒ ජීවිත කාලෙදී හැදෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට ජීවිත කාලෙදී යම් අවස්ථාවකදී ඒ රෝගේ මතු වෙන්න පුළුවන්. කුඩා කාලේ මතු වුණොත් ඒ කියන්නේ එතකොට දන්නවා සමහර වෙලාවට පරම්පරාවෙන් පරම්පරාවට එනවා කියමු. මේ අම්මගෙන් පුතාට, තාත්තගෙන් පුතාට රෝගය මේ
යනවා ජානමය වශයෙන් වැළඳෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මුල් කාලේ හඳුනගෙන ඉතා ඉක්මනට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද? ඔව්, ඇත්තටම දැන් ඉස්සරහට වඩා හුඟක් වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඒ කියන්නේ විශේෂයෙන් දැන් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ අතුරු ආබාධන හැම දිනම කතා කරන්නේ මේ ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ එනවා කියලා. නමුත් අර දැන් ඖෂධය දැන් පෙනහැල්ලටම ඒ රෝගයට අවශ්‍ය ඖෂධය කෙලින්ම පෙනහැල්ල තුලටම ලබා දීමෙන් හරිම අඩුම මාත්‍රාවකින් එහෙම ශරීරයට ඒ අවශ්‍ය ඖෂධය දෙන්න පුළුවන්. ඒතර එහෙම වුණාම දිගු කාලයක් තිස්සේ ඒ විදිහට අඩු මාත්‍රාවකින් දිගු කාලයක් තිස්සේ ඒ ඖෂධය ලබා දීමෙන් ඒ පෙනහැල්ල රෝගය සමහරවිට සම්පූර්ණ වශයෙන්ම සුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හුඟක් කාලයකට ඒ කියන්නේ අපි කියන්නේ අපේ වචනෙන් කියනනම් අල්ලලා හිටින විදිහට පාලනයක් ගන්න පුළුවන්. ඔව්. දැන් ඇදුම රෝගිය ගොඩක් වෙලාවට අපි දකිනවා මෑත කාලේ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, වයසක කෙනෙක්, තරුණ කෙනෙක්, පුංචි දරුවෙක්, ඔවුන්ට යම් බෙහෙත් වර්ග ආග්‍රහණය කරන්න දෙනවා, නෙබියුලයිස් කරනවා කියලා කියන්නේ. එතකොට ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි පෙනහැල්ලට කියලා කතා වෙන අවස්ථා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව ඒකේ ඇත්ත නැත්ත මොකක්ද? ඔව්. ඒක ඇත්තටම කටකතාවක් විතරයි. මොකද හුඟ දෙනෙක් හිතනවා මේක පුරුද්දකට යනවා කියලා. මොකද අර දුම්පානයත් එහෙමනේ. දුම්පානයත් අපි පුරුද්දකට යනවා. නමුත් ඇත්තටම මේක ඇබ්බැහි වීමක් නෙමෙයි. මෙම රෝගයට කළ යුතු ප්‍රතිකාරය දිගු කාලීනව කළ යුතු ප්‍රතිකාරයක්. ඒ කියන්නේ ඒක මේ දවස් දෙකකින් තුනකින් නෙමෙයි. මාස ගණන් අවුරුදු ගණන් ඒ ඉන්හෙල කියන ඖෂධය ලබා දීමේ ඒ කියන්නේ අඩුම මාත්‍රාවක් තමයි දෙන්නේ. දැන් අපි හිතමුකෝ පෙත්ත බොනවා නම් ඒකෙන් 10 පංගුවක් වගේ තමයි අපි ඉන්හෙල කියන එක උරන ඖෂධය මගින් ලබා දෙන්නේ. ඒකට හරිම අඩු මාත්‍රාවක් නිරන්තරයෙන් ඒ කියන්නේ දිගු කාලීනව ලබා දීමෙන් ඒ පෙනහැල්ලේ ආසාදන තත්ත්වය හොඳටම අඩු වෙනවා. ඒතර ඒ වගේ වෙලාවල අපි ඒ වගේකට යොමු වෙන්න ඕන. ඒක ඇබ්බැහිවීමක් නෙමෙයි. ඒක දිගු කාලීනව පාලනය වීම නිසා අපිට නිරෝගී සුවය ලබා ගන්න පුළුවන්. මොකද ඒ රෝගය හොඳටම පාලනය වෙන නිසා. හැබැයි අරම පොඩි මතයක් තියෙනවා නේද? දිගින් දිගටම මේක ආග්‍රහණය කරාට පස්සේ ඒක එක පැත්තකින් පුරුද්දටයයි අනිත් එක පෙනහළු වලට හොඳ නැහැ. එහෙම කියලා ගෙවල් ඇතුලේ කතා වෙන සමහර අවස්ථාවලදී ඇහිලා තියෙනවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ඔබ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඇත්තටම ඔව්. මොකද ඒ වගේ කටකතා වලට රැවටීම නිසා වෙන්නේ අවශ්‍ය ඖෂධය ලබා ගැනීම තවත් දුරට ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් නොගෙන ඉන්නවා. ඒ සඳහා මේ අර පෙති ලබා ගැනීම තමයි. ඉතින් පෙති ලබා ගැනීමෙන් මුළු ශරීරයේ තුරටම ගිහිල්ලා තමයි ඒ අවශ්‍ය ඖෂධ සාන්ද්‍රණය පෙනහැල්ල තුරට ලැබෙන්නේ. උදාහරණ වශයෙන් සල්බියුටමෝල් කියන ඖෂධය පෙනහැල්ලේ අර සෙමගතිය අඩු කරනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම පහසු කරනවා. ඒක පෙත්ත වශයෙන් ගත්තාම මුළු ඇඟ තුරටම ගියාට පස්සේ ඇඟිලි වෙවුල්නවා වගේ තත්ත්වයක් එනවා. නමුත් ඒක ආග්‍රහණය කිරීම එහෙම නැත්නම් ඉන්හෙල වශයෙන් ගැනීමෙන් එහෙම පෙනහැල්ල තුරට විතරයි යන්නේ. ඒ නිසා ඒ අතුරු ආබාධෙන් නැතුව යනවා. ඔව්. සාමාන්‍යයෙන් විටින් විට රෝග තත්ත්වය හැදෙන කෙනෙකුට කොච්චර කාලයක් වගේ ඉන්හෙල් කරලා එහෙම නැත්නම් මේ ආග්‍රහණය කරලා බෙහෙත් මේ තත්වය යම් පාලනයකට ගන්න පුළුවන්ද? මේක දිගු කාලීනව කරන්න ඕන වැඩක්. සාමාන්‍යයෙන් නිතර හැදෙන කෙනෙකුට සාමාන්‍ය සතියකට දෙතුන් පාරක් විතර ඒ වගේ අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍ය අපි කියන්නේ එකටිට අවුරුදු ගාණක් ගන්න වෙනවා කියන ඉන්හෙල් එකේ. ඒකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හැදෙන එක වැළැක්වීම සඳහා. ඒකට ස්ටෙරොයිඩ් කියන ඖෂධය අංශු මාත්‍රාවකින් පෙනහැල්ලට ලබා දෙනවා කාලයක් තිස්සේ. එතකොට අර පෙනහැල්ලේ ඉදිමුම් ගතිය අඩු වෙනවා. එතකොට ඒ වගේ එකක් ඒ වගේ ඖෂධයක් ආසනීපය තිබ්බත් නැතත් කාලයක් තිස්සේ ගන්න ඕන. එන එක වැළැක්වීම සඳහා. ඊට අමතරව තියෙනවා අවශ්‍ය විටක ගත යුතු සල්බියුටමෝල් වර්ගයේ ඖෂධ. ඒවා ඒ මොහොතේ සහනයක් දෙනවා. ඒතකොට ඒවා අවශ්‍ය වෙලාවට විතරයි. ඒතකොට ඒ වගේ එකක් විශේෂයෙන් අර ආග්‍රහණය කරන ඉන්හෙල කියන ඖෂධය ඒ සාක්කුවේ දාගෙන යනගෙන ඒ වගේ අමාරුවක් ආවොත් විතරක් පාවිච්චි කරනවා. අනිත් එක ගෙදර තියාගෙන අනිත් එක ඒ කියන්නේ අර වැළැක්වීමේ එක දිගු කාලයක් තිස්සේ අවුරුදු ගණන් තිස්සේ පාවිච්චි කරන්න ඕන. මොකක් වෙලාවට අපි කියනවා ඒක පාවිච්චි කරලා අර දිගු කාලීනව කරන එක කරලා උගුර හොදන්න කියලා. මොකද සමහර ලාට අර උගුරේ තැම්පත් වීම නිසා ඒ සමහරට උගුරේ ආසාදන වගේ එන්න පුළුවන්. ඒ වගේ අතුරු ආබාධ ඇරෙන්න සාමාන්‍යයෙන් කිසිම පොදුවේ අතුරු ආබාධ වෙන්නේ නැහැ. ඒ නිසා දිගු කාලීනව අවුරුදු ගණන් ඒක පාවිච්චි කරන්න ඕන. කරලා යම් සුවයක් ගන්න පුළුවන්. දැන් අර දිගින් දිගටම ළඟ තිබුණට පස්සේ මේක දිනකට කොච්චර වාර ගණනක් ගන්නවද? අපි ශරීරයට ඇතුල් කරගන්න ඖෂධ මාත්‍රාව මොකක්ද? ප්‍රමාණය මොකක්ද? අර එකපාර වේදනාවක් આવොත් ඒක සමනය කරගන්න තමන් ළඟ තියෙනවා නම් ඒක ඕනම වෙලාවක පාවිච්චි කරනවා. ෂණිකව සමහර විට සාහනයක් ලැබෙන නිසා. ඒක දීර්ඝ කාලීනව කොහොමද බලපාන්නේ? නියමිත මාත්‍රාව ලබා ගැනීම සහ
මාත්‍රාව වෙනස් වීම අධි මාත්‍රාවක් වීම කොහොමද බලපාන්නේ? ඔව් හුඟක් වෙලාවට ඒවා වෛද්‍යවරයෙක් තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ Taman තීරණය කරන්න බෑ. දැන් සමහර ලාවට අවුරුදු ගණන් ප්‍රතිකාර ගන්නකොට Taman හිතෙනවා මේ Taman පරීක්ෂණ පවත්ලා Taman ඉගෙන ගන්නවා කොහොමද මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. නමුත් ඒ සඳහා වැඩිදුර ඖෂධ කොහොමද ගත යුත්තේ කියන එක වෛද්‍යවරගෙන් නිති නිසි උපදෙස් ගැනීම තමයි හොඳම වැඩේ. ඔව් සාමාන්‍යයෙන් වෛද්‍යතුමා මේ ඇදුම තත්වය කාටද හැදෙන්න පුළුවන්? පොදුවේ අපි කතා කරොත් ඕනෑම වයස් කාණ්ඩයකටද කොහොමද අපි ඒ පිළිබඳව විග්‍රහයක් කරගත්තු? ඔව් පොදුවේ ගත්තාම ඇදුම තත්වයක් කියන එක ඒ ඒ ඒ තියෙන සංසිද්ධිය ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. නමුත් ඒක කොච්චර කල් දුරට පවතිනවද කියන එක තමයි. උදාහරණයක් වශයෙන් වෛරස් තත්වයක් ආපුහම වෛරස් උණක් වගේ එකක් ඇදුනහම පෙනහැල්ලට බලපාන ඒ ඒ කියන සංසිද්ධිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙනහැල්ල ඇකිල්ල හුස්ම ගැනීම. ඒක తాවකාලිකයි. නමුත් අර ඇදුම තත්වයක් තියන අයගේ ඒ වගේ ඒ කියන්නේ දිගු කාලිනෝ ඒක පවතිනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් වෛරස් තත්වයක් ආපුහම පෙනහැරට බලපුවාම සති දවස් කීපකින් සනීප වෙන කෙනෙක්ට අර ඇදුම තත්වයක් තියෙන කෙනෙකුට සති කීපයක් පවතිනවා. ඒතකොට ඒ වගේ අයට තමයි අපි හිතන්නේ ආ මෙයාට සාමාන්‍ය වෛරස් තත්වයක් නෙමෙයි මේ වෛරස් තත්වයට අමතරව ඇදුම රෝගයක් ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා කියන එක. ඔව්. දැන් මේ ඊට පස්සේ මේ සඳහා අපි දැනගත්තු මුල් අවස්ථාවේම ප්‍රතිකාර ලබා ගන්නවද? ප්‍රතිකාරය සඳහා කොහොමද යොමු වෙන්නේ? අපි ඒ පිළිබඳවත් කතා කළා. ඔව් සාමාන්‍යයෙන් මුල්ම අවස්ථාවේ අපිට අඳුර ගන්න බෑ. අපි හිතන්නේ මේක తాවකාලිකව ඇති වුණ දෙයක් කියලා. ඒ කියන්නේ විශේෂයෙන් මුල් අවස්ථාවේ. නමුත් මේක දිගු කාලිනව කැස්සක් තියෙනවා නම් එහෙම නැත්නම් හුස්ම ගැනීම පහසුතාවයක් තියෙනවා නම් අපි හිතනවා මේ ඇදුම තත්ත්වයක් කියලා. නමුත් මීට අමතරව තවත් ඒහා සමාන රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ෂේ රෝගය. ඔව් එතකොට වෙනත් රෝග තත්ත්වයන් ඔව් වෙනත් රෝග තත්ත්වයන් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ෂේ රෝගය. හුඟක් වෙලාවට ෂේ රෝග කියන තත්ත්වය ඒ දිගු කාලිනව කැස්සක් තියෙනවා. එතකොට සමහර ලාවට මේක තව කෙනෙක් තනියම බේත් කරන්න පුරුදු වුණ කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ ඇදුම රෝගේ තත්ත්වෙම කොටසක් කියලා. කරලා දිගින් දිගටම ඒ ඖෂධ තමන්ම අරගන්න පුළුවන් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් නැතුව. එතකොට ඒ වගේ රෝගී තත්ත්වයක් එතකොට ඇඟ ඇතුලේ හැංගෙනවා. ඒ කියන්නේ එළියට හොයාගන්න බැරුව යනවා. ඊට පස්සේ ඒ ලෙඩට ඒ නිසා වෙනත් අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ කියන්නේ පෙනහැල්ලේ නරක් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අපි වෛද්‍යවරයෙක්ගේ උපදෙසුත් ලබා ගන්න ඕන. ඊට අමතරව දුම්පානය නිසා එහෙම නැත්නම් අධික ලෙස කර්මාන්තවල තියෙන දූෂණය තියෙන අර දූවිලි අංශුන් නිසා පෙනහැල්ලට යම් බලපෑම් වෙන්න පුළුවන්. ඒතර ඒ එතකොටත් ඇදුම රෝගය හා සමාන තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර කිරීමේදී යම් යම් වෙනස්කම් තියෙනවා ඒ මූලික වශයෙන් ප්‍රතිකාර කිරීමේදී. ඉතින් ඒවා වෛද්‍යවරයෙක් තමයි හඳුනගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් අනෙක් රෝග තත්ත්වයන්ගෙන් වෙනස් කරලා හඳුනගන්න විශේෂ ලක්ෂණ ඇදුම රෝගයේ තියෙනවද කියන්නේ වෛද්‍යතුම? ඔව් හුඟක් වෙලාවට වෛද්‍ය අපි දකින දෙයක් තමයි ඇදුම රෝගයේදී ඒ කියන්නේ උත්සන්න වීමක් අතරමැද රෝගියා හොඳින් ඉන්නවා. ඒ කියන්නේ උත්සන්න වීමකදී ඒතකොට ඒ අවස්ථාවේදී කියන්න පුළුවන් තව කෙනෙක් ඒ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර වලින් මට සනීප වුණා කියලා. ඒක ඇත්තමනම් එහෙම වෙන්නේ ඒ රෝගයේ හැටි රෝගය සමහර උත්සන්න වීමකදී හොඳටම අමාරු වෙනවා. ඊට පස්සේ ආයේ මාස ගාණක් හෝ සති කිහිපයක් හරි අවුරුද්දක් හරි මුත් අමාරුවක් නැතුව ඉන්නවා. එතකොට හිතනවා මේ රෝගය නිට්ටාවටම සනීප වුණා කියලා. ඉතින් ඇත්තම තත්ත්වේ නමුත් ඒ වගේ රෝගී තත්ත්වයන් ළඟ ළඟ එනවා නම් එතකොට ඒ වගේ අය අර මං කියව අර ප්‍රිවෙන්ට් ඒ කියන්නේ හැදෙන එක වැළැක්වීමේ ඖෂධය නීතිපතා ගන්න ඕනේ. එතකොට තමයි අර ඊළඟ උත්සන්න වීම පරක්කු වෙන්නේ. එහෙම නැත්නම් එන්නේ නැතුව තියෙන්නේ. ඔව්. දැන් ඔය සෙම සහ ඇදුම තත්වයන් එක්ක කෑම බීම පාලනය ගැන ගොඩක් වෙලාවට කතා කරනවා. ඒ විශේෂයෙන් හිතන්න ඕන තත්වයක්ද? ඇල්වතුර පාවිච්චිය, නාන එක, කෑමට ගන්න එළවලු වර්ග මේ වගේ දේවල් ගැන අවධානය යොමු. ඒක මූලික වශයෙන් මම කිව්වා මේ ඇදුම රෝගය කියන්නේ අසාත්මික තත්ත්වයක් කියලා. එතකොට අසාත්මික තත්ත්වේ තමන් අඳුර ගන්න ඕන. ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා. තව කෙනෙක් කියන්න පුළුවන් මට මේ දැන් උදාහරණයක් වශයෙන් ආහාරවල දැන් සැර කෑම කියලා කියන දැල්ලෝ ඉස්සෝ කියන එක. සමහර කෙනෙක් කියන්න පුළුවන් මට ඒව කෑවට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ඒක මට පොඩ්ඩක් ආපු ගමන් උගුර කහලා සෙම ඇවිස්සෙනවා කියලා. ඒතකොට මේ අසාත්මිකතාවයත් පුද්ගලයන්ට වෙනස් වෙනවා. ඒතකොට මේ මූලික වශයෙන් කරන්න ඕනේ පුද්ගලයෝ ඇඳුන ගන්න ඕන මොනාටද තමන්ට මේ සෙම ගතිය රෙඩි වෙන්නේ කියලා. එහෙම නැත්නම් හුඟ දෙනෙක් හිතන් ඉන්නේ මේක කොහොම හරි ශනීප කරලා ඒ අවශ්‍ය දේ ගන්න ඕන කියලා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. අපි ඒක වැළකීම තමයි මූලික වශයෙන් කරන්න ඕනේ. ඔව්.
හොඳයි අද පොදුවේ බලපාන තත්වයක් මේ දිනවල ටිකක් වැඩිපුර කතා කරන තත්වයක් ඇදුම රෝග තත්වය ඒ පිළිබඳව සමහරලාවට අපේ මනසේ තියෙන අපි අහලා තියෙන කාරණා වගේම ඒවට නිසි වෛද්‍ය නිර්දේශය උපදේශය කුමක්ද කියලා වෛද්‍යතුමාගෙන් අපි දැනගත්තා අපි එමනම් බේවින් ස්තුතිවන්ත වෙනවා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක ගුණරත්න වෛද්‍යතුමාට බොහොම ස්තුති වෛද්‍යතුමා අයිබෝන් ඔබතුමාට ඒත් එක්කම ඔබට පුළුවන් ආසිරි මෙඩිකල් රෝහල සමග සම්බන්ධ වෙලා තවදුරටත් ඒ පිළිබඳ විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 077 344 40 18 දුරකථන අංකයට කතා කරන්න අපි එමනම් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් නුග 7 න් හමු